හයි කොහොමද ඔයාලට. ඉතින් ඔන්න අද අපි යන්නේ යුඩ්ඩේ සෙන්ටර් එකට. ඉතින් මේ ඩුබායි වල තියෙන යුඩ්ඩේ එක මේක ගොඩක් බඩු ජාති ලාභයි. ඉතින් අපි යමු යුඩ්ඩේ එකට එනන් ෂොපින් කරන්න. ඉස්සෙල්ලාම අපි මේ විදිහට මේ එළියේ තියෙන ට්‍රොලි එකක් අරගෙන තමයි ඔන්න ඇතුළට යන්නේ. අපි යනවා. ඉතින් පල්ලේ හැටික අපි පස්සේ බලන්න හිතාගෙන මේ විදිහට පොඩි වීඩියෝ එකක් අරගෙන අපි දැන් උඩට යන්න තමයි හදන්නේ. ඉතින් යන්න අදදිම ඕනවට තෙල් එකක් අහුණා. මේක සන්ෆ්ලවර් ඔයිල් එක 7.50ක් වෙන්නේ. ලීටර් එකමාරක් තියෙනවා. ඉතින් මම ඒක ගැන තමයි කී කියේ ඉන්නේ. අපි සන්ෆ්ලවර් ඔයිල් ගන්නවද ඔලිව් තෙල් ගන්නවද කියලා. ඊට පස්සේ ඊ ටිකත් බලාගෙන අපි මේ විදියට වටේ පොඩ්ඩක් වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්වන්න. අපි තව පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට හොඳට වීඩියෝ එක පෙන්වන්නම්. අපි දැන් යමු උඩට. උඩ මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙතනින් තමයි අපිට උඩ තට්ටුවට යන්න තියෙන්නේ. ඒ යන දෙපැත්තෙත් මේ විදියට ඔයාලට පේනවා ඇති කෑම ජාති ඒ වගේම එක එක දේවල් දාලා තියෙනවා. ඉතින් මේ පල්ලෙහා තට්ටුවේ තියෙන ගොඩක්ම කෑම ජාති ඔයාලට අපි උඩට ගිහිල්ලා ඇවිල්ලා ඒකේ වීඩියෝස් පෙන්වන්නම්. ඉතින් අපි යමු උඩට. උඩ තමයි ඇඳුම් වර්ග ඒ වගේම ඉලෙක්ට්‍රික් බඩු ඒ වගේම තව කෑම බීම ජාති ඒ වගේම තව එක එක දේවල් ගොඩක් දේවල් උඩ තියෙන්නේ. ඉතින් මේ යන දෙපැත්තෙත් මේ විදියට ඉලෙක්ට්‍රික් බඩු ඒ වගේම සෙල්ලම් බඩු දාලා තියෙනවා. අද බිග් ඔෆර් කියලා 150ක් ඕෆ් කියලා දාලා තියෙනවා. මේ විදියට ඔයාලට පේනවා ඇති මේ තියෙන බිස්කට් කෝෆි ඒ වගේම චොක්ලට් වගේ දේවල් මෙතන දාලා තියෙනවා. ඉතින් කවුරුත්ම කැමති ඩේරි මිල්ක් ඒ වගේම මිල්කා ඒ වගේ චොක්ලට් තියෙනවා. ඊට පස්සේ මේ නූල්ඩස් පීනට් බටර් මෙතන නම් සංග්ලාස් ලෝකයක් තියෙනවා. ඒ වගේ මෝඩලෝස් තියෙනවා කොණ්ඩකටු. ඉතින් මේ තියෙන්නේ චොක්ලට් වර්ග ඒ වගේම බිස්කට් මේ 3.50ට තියෙන්නේ පීනට් බටර් එකක්. ඒ වගේම මේ ඩිරමට තියෙන්නේ මිල්ක් ක්‍රස්ක් එකක්. අර ලංකාවෙත් තියෙන්නේ පොඩි පෙති කපලා අර පාම් පෙති වගේ අර වේලලා තියෙන්නේ ඒ රස්ක් එක. ඉතින් මේ තියෙනවා චොක්ලට් ඔෆර් එකක් යනවා 8.99. ඒ කියන්නේ 9ට ඩේරි මිල්ක් එකේ චොක්ලට් තුනක් තියෙනවා. තුනේ පැක් එකක් තමයි මේ තියෙන්නේ. ස්පෙෂල් ඔෆර් කියලා තියෙන්නේ නා. 9ක් කියන්නේ කීයද කියලා ඔයාලට මෙතන තිරේ දාදි බලාගන්න පුළුවන්. ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද කියලා. ඒ වගේම මිස්කට් තියෙනවා 8ට තියෙනවා. කෝෆි එකක් ඉන්ස්ටන්ට් කෝෆි එකක් ග්‍රෑම් 200. ඉතින් මේ දිගටම තියෙන බිස්කට් වර්ග ඊට පස්සේ චොක්ලට් වර්ග ඒ වගේ දේවල් තමයි මේ ටිකේ තියෙන්නේ. ඉතින් එහා පැත්තට හැරුණොම කොණ්ඩකටු ලෝකයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පොඩි අයට කොණ්ඩකටු ලස්සන එක එක පාට. ඉතින් මේ පැක් එකම තමයි තියෙන්නේ. මේ පැක් එකේම මිල ඇවිල්ලා 10ක් 9ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ වගේ පැක් තියෙනවා. ඒ වගේම එයා රබ බූල් ඒ කියන්නේ 10ට තියෙන්නේ. මෙතන තියෙන මේ ලස්සන බූල් මේ සෙට් එකම තමයි. මේ සෙට් එකම 10ක් වෙන්නේ. මෙතන එයා බෑන්ඩ් වර්ග තියෙනවා. ඒ වගේම ස්ක්‍රන්චීස් ඒ වගේ බූල් අයිටම් තමයි තියෙන්නේ. මෙතන පොඩි හෙයා ක්ලිප්ස් තියෙනවා. ඒ වගේ මොන මෙතන නම් ඔරලෝසු ලෝකයක් තියෙන්නේ. එක එක පාටට එක එක විදියට තියෙනවා. ගෝල් ප්ලේටඩ් ඒවා තියෙනවා. ඒ වගේම ලස්සන පටි තියෙන ඒවා තියෙනවා පාට පාට. ඉතින් මෙතන එක එක ගණන් වලට තියෙනවා. මම දැක්ක ඩිරාම 4 ගාන්ටක් තියෙනවා. ඒ වගේම 9ට තියෙනවා 10ට. ඒ වගේ එක එක ගණන් වලට තියෙනවා. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන් මාර ලස්සනයි. ඉතින් මේක ගොඩක් ලස්සනයි. ඒ වගේම මේවා හොඳට ක්වොලිටි. මේවා එහෙම මිල අඩුයි කියලා එහෙම ක්වොලිටි අඩු එකක් නැහැ. ඉතින් මෙතන තියෙන ඔරලෝස් මේ තියෙන 9.99. ඒ කියන්නේ 10යි. මෙතන ඉතින් සංග්ලාස් තමයි තියෙන්නේ. ලේඩී සේවා ඒ වගේම මෙන් සේවේ එහෙම තියෙනවා. ඉතින් ඇතුළට වෙන ගොඩක් ලස්සන ඒවා තියෙනවා. ඔයාලට බලලා ගන්න පුළුවන් ආව. ඉතින් මෙතන ඔෆර් එකක් දාලා තියෙනවා මයෝනීස් ඒ වගේම ටොමැටෝ සෝස් එකක්. ඩිරමයි වෙන්නේ. ඩිරමට දාලා තියෙනවා. මයෝනීස් නම් 1.50ක් වෙනවා. තක්කාලි සෝස් තමයි ඩිරමක් වෙන්නේ. ඉතින් දෙකක් ගන්නවා. ඒ වගේම තක්කාලි සෝස් එකනුත් අපි දෙකක් ගන්නවා. මේ ඔෆර් එක නම් අපි ගිය සතියේදී තිබ්බා. මයෝනීස් නම් තිබ්බේ නැහැ. තක්කාලි සෝස් ඒක ඩිරමට නම් තිබුණා. මේක කිලෝ එකේ මී පැණි එකක් 8යි වෙන්නේ. කිලෝ එකේ මී පැණි එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක්.
ඉතින් ඊට එහා පැත්ත තියෙනවා සීට් කෝන් එකක්, ඒක 199 දෙකට තියෙන්නේ 100 ගාණක් වගේ වෙන්නේ. ඒකෝ ලංකාවේ රුපියල් වලින් මේ අල්ෂපා කියන බ්‍රෑන්ඩ් එක හොඳයි ඇත්තටම. ඊට එහා පැත්තේ නම් තියෙන්නේ අපි දන්නේ නැති බ්‍රෑන්ඩ් එකක්. ඒකේ මේ පැණි වලට පේනවාදී පාට වෙනස. මේක ගොඩක් තද පාටට තියෙනවා. මේක ඇත්තට පාටක් නැහැ. මෙතන තියෙන බිස්කට් වර්ග, මම මේ පෙන්වන බිස්කට් වර්ග දෙකම ඩිරමයි වෙන්නේ. ඔරියෝ වගේ බ්‍රෑන්ඩ් එකකට ඔලිගෝ කියලා එකක් තියෙනවා. ආපහු අපි වොච් තියෙන පැත්තට ආවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා උන් බලන්නකෝ මෙතන කොච්චර ලස්සන වොච් තියෙනවද කියලා. මේ ටික පුරාවටම තියෙන්නේ ඉතින් වොච් තමයි. හරිම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට ආවොත් හිතාගන්න බැරි වේ මොකද්ද ගන්න කියලා. ඉතින් ගොඩක් ඒවා ඩිරම් 10ට තියෙන්නේ. 10ට තියෙන ඒවා ගොඩක්ම ලස්සනයි. හිතාගන්න බැ මොකද්ද ගන්න ඕන කියලා. ඒ වගේම මෙතන සමහර ඒවා මම අර කලින් කිව්වාගේ 4ට තියෙනවා, 3ට, 5ට, ඒ වගේ ගණන් වලටත් තියෙනවා. ඉතින් ඇවිත් බලලා ගන්න. ලංකාවට වගේ ආවන නම් ඇත්තටම මේ ගානට ගොඩක්ම වටිනවා. වගේ තියෙනවා මේ 5යි මේ සෙට් එකම. ඒ වගේම බූල් තියෙනවා මේ සෙට් එකම. ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ සෙට් එකම 5යි වෙන්නේ. මේ ගොඩක් ලස්සන ඒවා තියෙනවා. මේ පොඩි අයගේ හෙයා ක්ලිප්ස් එහෙම ලස්සන ඒවා. එක එක පාටි 6යි. මෙතන තියෙන ඔක්කොම වෙන මේ පේන කොණ්ඩ කට්ටු සෙට්ම ගන්න පුළුවන්. ඉතින් මේ සෙට් එකම 6ක් 5ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම මේ බූල් සෙට් මේවා අපි එකට ගන්න ඕන, වෙන වෙනම ගන්න බෑ. ඉතින් එක එක පාටින් හරිම ලස්සනට මෙතන ගොඩක් ඒවා ආවොත් ඔයාලට ගන්න පුළුවන්. මේ ටික පුරාවටම තියෙන. ඉතින් කොණ්ඩෙට දාන්න හෙයා ක්ලිප්ස් වර්ග, ඒ වගේම බූල් වර්ග එහෙම දේවල් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙතන තියෙන්නේ මේ සෙට් එකම තමයි තියෙන්නේ. මෙතන මේ ස්ක්‍රන්චි සෙට් එකක් තියෙන්නේ. ඒවා ඊට පස්සේ පොඩි බූල් බෑන්ඩ්, ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ සෙට් එකෙම මිල තමයි මම ඔයාලට මෙතෙන්දි මේ කියන්නේ. ඉතින් මේ මෙතන බූල් මේ ගොඩක් තියෙනවා. මේකම 10යි වෙන මේ සෙට් එකම. මේ බලන්න මෙතනත් ගොඩාක් බූල් සෙට් එකක් තියෙනවා. ඒ ටිකම 10යි වෙන්නේ. ගොඩක් ලස්සන මෙතන තියෙන මේ ගොඩක් කොණ්ඩ කටු සෙට් 10ක් වගේ තමයි වෙන්නේ. ඉතින් 10ක් කියන්නේ කීයද කියලා මම කලින් රේට් එක අනුව දැම්මා. ඒත් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී නම් රේට් එක වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ලංකාවේ රුපියල් වලට කන්වර්ට් කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ඒවා මෙතන තියෙන මේ සෙට් එකම 10 ඒ වගේ ගණන් වලට තමයි වෙන්නේ. ඊට අඩු ඒවත් තිබ්බා, 4ට 5ට වගේ තිබ්බා. ගොඩක් මේවා 10 8 වගේ ගණන්, 10 9 වගේ ගණන් වලට තමයි යන්නේ.
අපි කොන්නකට බල්ල යුරුණාට පස්සේ ඊළඟට හිතුව ඔයාලට ඉලෙක්ට්‍රික් අයිටම් ටිකක් පෙන්නන්න. ඉතින් ගෙවල් වලට ඕන දේවල් අපි බලමු. මේ ටිකෙන් ඉතින් ඔයාලට පෙන්නගෙන යන්නේ රයිස් කුකර් තමයි. ඉතින් ඔෆර් කියලා දාලා තියෙනවා 89ට තිබිච්ච ඒවා 59ට කියලා දාලා තියෙනවා. මේවා වොරන්ටි තියෙනවා 2 years වොරන්ටි, සමහර ඒවා 5 years ඒ වගේ. ඉතින් මිල ගණන් අනුව වොරන්ටි වෙනස් වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ යා ප්‍රයස් තියෙනවා, ඒ වගේම ටෝස්ටර් තියෙනවා, රයිස් කුකර් එක එක ප්‍රමාණවල් වලින් එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් තමයි බජට් එක අනුව ඒවිල්ලා ගන්න පුළුවන්. මේටිකේ තියෙන හොට් ප්ලේට් තියෙනවා, ඒ වගේම පීසා මේක, වොෆර් මේක වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒවයි මිල ගන්නොත් මම මෙතෙන් දානවා, ඔයාලට බලා ගන්න පුළුවන්. මේක හොට් ප්ලේට් එක, මේක එක්සීස් නම. ඒක 65යි දාන. පාස් කියලා බ්‍රෑන්ඩ් මේ දැම්මන් ඔයාලට පෙන්නන්නේ මීට් ග්‍රයින්ඩර්. ඒ වගේම මෙතන බ්ලෙන්ඩර් එහෙමත් තියෙනවා. ඉතින් ඒවත් මෙල ගණන් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. මීටර් 56 එක ලයිට් කියලා බ්‍රෑන්ඩ් එකකින් තියෙන්නේ. මේක තියෙනවා තව වෙන බ්‍රෑන්ඩ් එකකින් 49යි. ඉතින් මෙතන තියෙන්නේ ගොඩක්ම බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රික් බඩු. ඉතින් මේ වගේම දේවල් සමහර ෂොප් වල තියෙනවා 10ට 20ට ඒ වගේ ගණන් වලටත් තියෙනවා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන ගණන් වැඩි නේ කියලා. ඉතින් හොඳ බ්‍රෑන්ඩ්ල ඒවා මෙතන තියෙනවා. ඉතින් ඊට වඩා අඩුවෙන් ගන්නව නම් අපිට ඩේ ටු ඩේ වගේ සුපර් මාකට් වලින් උනත් ගන්න පුළුවන්. දැන් ඔයාලට අපි පෙන්වන්න හදන්නේ බ්ලෙන්ඩර් වල මිල ගණන් කොහොමද කියලා. දැන් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ අවන් තියෙන පැත්ත. මේ පැත්තේ අවන් ඉලෙක්ට්‍රික් අවන් වගේම මයික්‍රෝවේව් අවන් එහෙමත් තියෙනවා. ඉතින් ඒවයි මිල ගන්නොත් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඒකෙත් අර කලින් කිව්වෝ වගේම එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක මිල ගණන් වලට තමයි මෙතන තියෙන්නේ. මේටිගේදී අපි ඔයාලට පෙන්වන්නේ ඔයාලට පේනවා ඇති මේ කොණ්ඩ වේලන මැෂින්, ඒ වගේම කොණ්ඩ ස්ට්‍රේට් කරන ඒවා, කොණ්ඩ කර්ල් කරන ඒ මැෂින් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේවා ඇතුලේ කියන්නේ ෆන්ක්ෂන් දෙක තුන තියෙන ඒවා තියෙනවා. ඒ කියන්නේ තල ගොඩක් තියෙන ඒවා. ඉතින් ඔයාලට පේනද මේ 70 ගණන් වල ඒවා 40 ගානට ඔෆර් දාලා තියෙනවා, 50 ගණන් වල ඒවා 35ට ඒ වගේ ඔෆර් වලට දාලා තියෙනවා. ඉතින් මෙතෙන්දි ඔයාලට බලලා මේවා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා එක එක විදි එක එක බ්‍රෑන්ඩ් වලින්. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයාගෙන රිවියු එහෙම බලලා තමයි ඉතින් ගන්න වෙන්නේ. අපිත් කියන්න දන්නේ මොන වගේද කියලා. ඉතින් මේ 20ට එහෙම දාලා තියෙනවා. ඒව නම් සමහර විට මිනි හෙයා ඩ්‍රයර්, මිනි හෙයා ස්ට්‍රේට්න වෙන්න ඇති. ඔෆර් එකක් දාලා තියෙන 20ට හෙයා ස්ට්‍රේට්න එක. මේවා 34යි. කොතනදයි කියලා හිතනවා. මේක 70යි මේක නම්. මේක නම් 35යි. මේක 30යි. කොත් හොඳයි. මේක 34යි. ඔෆර් වලට යනවා නම් හෙයා ස්ට්‍රේට් 35. ඔය දෙය දෙන්න. මෙතන කර්ල් එක කොන ගන්න ස්ට්‍රේම් එක ගොඩක්. මෙතන වොයිස් වලට ෆ්ලැවුල් අපනේ තියෙනවා. මම මෙතන මේ විඳලා තියෙන බලස් දෙනවා. 30ට 42ට තියෙනවා. 65 32. 70 එක 49ට දාලා තියෙනවා. 29ට දැන් දෙන අයන් අපනයින් ටිකක් තියෙනවා. 70 70 ඉඳන් 10ට 20 කරකම් තියෙනවා.
මෙයා ඇඳුම් එල්ලා තියෙද්දිම අයින් කරන්න පුළුවන්. රිදිකඩවල නම් 144යි ඒක. මේක අරන් යන්න පුළුවන්. 174යි, 120යි, 195යි, 120ට ඒ වගේ තියෙන ගණන් වල මෙතන තියෙන ටෝච් තියෙනවා අර ලොකු. ඔච්චි. 75 එක 52ට ඔෆර් එක යන්නේ මෙයා. මෙතන 89 එක 62ට යනවා. 63ට. එතන ලෙල්ලිලි ලැන්ටන් එක 28 එක 18 දාලා තියෙනවා. මෙන්න මේ තියෙන එක. මෙයාට මේක මදුරු මරණය. මේක 10යි වෙන්නේ. 10ක් කරනවා. ඔන්න දැන් අපි එන්නේ ඔයාලා කවුරුත් කැමති අපි කවුරුත් කැමති චොක්ලට් තියෙන පැත්තට. ඉතින් මේ පැත්තේ තර වගේම ඔෆර් දාලා තිබුණා එක එක විදිහේ චොක්ලට් වර්ග. ඒ වගේ මේ පැත්තේ චොක්ලට් වර්ග විතරක් නෙමෙයි ටොෆි වර්ග, ඊට පස්සේ ෂැම්පු වර්ග, ඊට පස්සේ සබන්, මේ හැමදේමත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මේ කොටසත් බලන්න ඔයාලා කැමති දේවල්, ඔයාලා ආස දේවල් මිල ගණනුත් එක්කම බලා ගන්න පුළුවන්. මේ පැත්තේ ෂැම්පු ක්‍රීම් වර්ගයම තියෙනවා. ඉතින් මේ ඩව් ෂැම්පු එක තියෙනවා, ඊට පස්සේ හිමාලයා ෂැම්පු එක, ඊට පස්සේ ෂවර් ජෙල් ජාති, ඒ වගේම බොඩි ලෝෂන් වර්ග, සබන්, ඒ වගේ දේවල්, ඩිෂ් වොෂ්, ඒ වගේම හෑන්ඩ් වොෂ්, ඒ වගේ දේවල් ගොඩක් දේවල් මෙතන තියෙනවා. මේ ලයිට් බෝයි තියෙනවා, මේ සෙට් එකම, මේ හතරම 10යි. ඊට පස්සේ හිමාලයා එකේ සැම් නෑ සබන් තියෙනවා, හයක් තියෙනවා, හයක් 14ක් වෙනවා. මෙතන නම් මේ දන්නේ නෑ වර්ගය හරියට. සබන් කැට හයක් තියෙන වර්ග හයකින් හතක් වෙනවා. මම සබන් ජාතියක් මිල්ක් සොප් කියලා කට්ටිය තියෙන්නේ නේ. කොලජන් බියුටි ලෝෂන් කියලා එකක් තියෙනවා, 10ට දාලා තියෙනවා දෙකම. වයිටින් කියලා තියෙනවා, ෂවර් ජෙල්ස් තියෙනවා, මේක 7යි. ඩව් අම්ලයිකේ ඔයිල් තියෙනවා 10යි. ඩෙටෝල් සොප් හතරම තියෙනවා 10යි. මෙතන තියෙන චෙඩා චීස් සෝස් එක 13යි. මෙතන බාස්මති හාල් තියෙනවා. මෙතන කිලෝ 5 20යි. මේක කිලෝ 5 20යි. සැමන් තියෙනවා. මේ සැමන් එකක් 5යි වෙන්නේ. මේ මී පැණි එකක් 3යි. මේ හැම් ටින් එකක් 3යි. මේ සාඩින් නෑ, හා ටූනා, ටූනා එක තියෙනවා. මේ තුනම 10යි වෙන්නේ. මෙතන තියෙනවා තක්කාලි සෝස් මේ 6ම, කෙචප් ටොමැටෝ කෙචප් එක 10යි වෙන්නේ මේ 6ම. මෙතන ඕට්ස් තියෙනවා, මේ ඕට්ස් කිලෝ 1ම 14යි. මෙතන 16යි නියුටෙලා තියෙනවා. මේ නියුටෙලා බෝතලෙම 16යි. මේ සන්ෆ්ලවර් ඔයිල් එක තියෙනවා 3 ලීටර් එකමාර 7.50. මෙතන බිස්කට් තියෙනවා. මෙතන කෝෆි ඉන්ස්ටන්ට් කෝෆි එක තියෙනවා 8යි. තියෙනවා බිස්කට් එක, බිස්කට් එක දිරමාන. මෙතන
ඕන කොයි එකක් දාලා තියෙනවා ඩේරි මිල්ක් එකේ චොක්ලට් තුනම නම්. මේ තියෙන්නේ එවරිඩේ එකේ පහල කොටස. ඉතින් ඔයාලට පේනවා ඇති මොන තරම් කෑම ජාති තියෙනවද කියලා. බිස්කට් වර්ග, චොක්ලට් වර්ග, ගල් තියෙන ෆ්‍රෙෂ් මිල් ලීටර් 4 සෙට් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම තේ පැකට්, ඒ වගේම නූඩල්ස් පැකට් වර්ග වගේ දේවල් ගොඩක් දේවල් මෙතන තියෙනවා. ක්‍රීම් තියෙනවා 10යි. මේ තියෙන්නේ ඔයාලට මම කලින් පෙන්නපුවල් ෆ්‍රෙෂ් මිල්. පිට මෙහෙදී ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් 4ම ගන්න එක තමයි ලාභ. ඒ කියන්නේ ලීටරේ වෙන වෙනම ගන්නත් තියෙනවා. එහෙම ගන්නවට වැඩිය ලීටර් 4ම එක සැරේ ගන්නවා නම් අපිට ලාභයක් තියෙනවා. ගොඩක් වෙලාවට ලීටර් 4ම ලොකු ගාණක් වෙන්නේ නැහැ. ලංකාවේ මුදලින් රුපියල් 800ක් 900ක් වගේ වෙද්දී අපිට ගන්න පුළුවන්. මයිලෝ ටින් එකක් තියෙනවා. ඒ ටින් එකම 10ක් වෙන්නේ. ග්‍රෑම් 5. ෆොටෝස් තියෙනවා පුළුවන් 1.50. ඉනි කිරිපිට තියෙනවා කිලෝග්‍රෑම් 2.25. 20යි එන්නේ. පර්ෆියුම් තියෙනවා එතන 5. සුවඳ බලලා ගැලපෙන දේ ගන්න පුළුවන්. ටොබ්ලරෝන් එකේ වර්ග තියෙනවා. එක එක වර්ග තියෙනවා. පහට තියෙනවා. පහලට තියෙනවා. මේ පැත්තට හැරෙන මාළට පේනද මේ පැත්තේ තියෙන යෝගට්, කිරි, ඒ අයිටම් ටික තියෙන චීස් වගේ දේවල් තියෙනවා. මේ වගේ ලීටර් 2 කිරි එකක් 11ක් වෙනවා. ඉතින් ඊට වැඩිය මං හිතන්නේ ලාභයි. අපි අරම ලීටර් 4ම ගන්න එක. ඉතින් මෙතන බටර් තියෙනවා. බටර් 10ක් වෙනවා. ස්ප්‍රයිට් එකේ තියෙන කෝක් තියෙනවා, ෆැන්ටා,
වගේ දේවල් තියෙනවා. දැන් අර අපි අතන ගත්ත මිනිස් එක මෙතන තියෙනවා 299 වෙන කුණුඩු තියෙනවා. එතකොට තුන ගානේ හතරක් ගත්තොත් 12ක් වෙනවා. ඒ රැකිට විරාම දෙකක ලාභයක් තමයි අරගෙන කරගන්නේ. ඒ නිසාට අවුත් කරගෙන ඉතින් විතර මෙතනම රාජ්‍ය විශ්ව විරාම 13. මෙතන විතර 30 විරාම 14. කිට්කැට් බොක්ස් එකම තියෙනවා 17යි. කේක් අයිටම්ස් තියෙනවා. මිල්ක් බ්‍රෙඩ් එක. ඊට පස්සේ කේක් අයිටම්ස් වලදී තියෙනවා. මෙතන තියෙනවා පාන්. සිටි පාන් වගේ දේවල් ටික තියෙනවා. දෙක යනවා. මෙතන දෙන චිප්ස් වර්ගයක තියෙනවා මෙතන. වල තියෙන මේ ලේසි සයිස් එක තියෙනවානේ. ඩොරිටෝස් එක තියෙනවා. මේ ටික පුරාවටම තියෙන්නේ ඉතින් ටොපි පැකට් වර්ග, ලොකු ලොකු ටොපි පැකට් වර්ග තියෙනවා. ඒ වගේ මාෂ් මිලෝස්, ලොලිපොප්, ඒ වගේ පුංචි බබාලාස ගොඩක් දේවල් මෙතන තියෙනවා. චොක්ලට් පැකට් විදියට ලොකු පැකට් තියෙනවා. මේටිගේ තියෙන ඔයිල් වර්ග, සෙසමි ඔයිල්, ඒ වගේම සන්ෆ්ලවර් ඔයිල්, මස්ටර්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල් වගේ දේවල් මෙතනින් අඩුවට ගන්න පුළුවන්. ඉතින් ලීටරේ බෝතලේ 10ක් වගේ තමයි වෙන්නේ. සන්ෆ්ලවර් ඔයිල්, ඒ වගේම වෙජිටබල් ඔයිල් වගේ දේවලුත් තියෙනවා ලීටරේ. ලීටර එකමාර ලීටර දෙක වගේ බෝතලුත් අපිට 10ට වගේ මිල ගණන් වලට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට මේවයි මිල ගණන් වෙනස් වෙනවා. අපි මේ කඩේ යන යන හැම පැත්තෙම මේ වගේ දේවල් තියෙනවා. නූල්ඩස්, ඒ වගේම චොක්ලට්, බලන බලන පැත්තේ මයෝනීස්, ඒ වගේම චීස් සෝස් වර්ග, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වගේ කඩේකට ආවම හිතන්නේවත් නැති තරම් වෙලාව යනවා. එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක මිල ගණන් වලට තියෙනවා. දැක්කට පස්සේ තෝරන්න ගිහිල්ලා දන්නේම නැතුව ලොකු වෙලාවක් මේවට ගත වෙනවා. ඔන්න ඉතින් කෝමින් කෝම හරි අපි බඩු ටික ගත්තා. බඩු ටික අරගෙන දැන් අපි කැෂිය එක ළඟ ඉන්නේ. අපි බඩු වලට දැන් සල්ලි ගෙවන්න තමයි යන්නේ. ඉතින් මේ විදියට ඔයාලට පේනවා ඇති කවුන්ටර් ගණනාවක් තියෙනවා. මෙතනින් ගෙවලා අපිට බඩු ටික අරගෙන යන්න පුළුවන්. අපි මේ ෂොප් එකට ආවේ දවල් වෙලාවේ. ඉතින් බලන්නකෝ දැන් අපි යනකොට රෑ වෙලා. මේ වෙලාවේ රෑ වෙලාවට තමයි මේ කඩේ ගොඩක්ම ලස්සන. බලන්නකෝ ඉතින් ලයිට් දාලා
මේ තියෙන්නේ අපි ගත්ත බඩු ටික. ඔයාලටම අපි බිල් එකක් දෙන්නනවා. ඉතින් මේ ගත්ත බඩුවල මිල ගණන් කොහොමද කියලා ඔයාලට ඒ බිල් එකෙන් බලන්න පුළුවන්. අපිට අත්‍යවශ්‍යම දේවල් ටිකක් විතරයි ගත්තේ. ඔයාලට ඊළඟට වීඩියෝ මොනවද ඕනේ කියලා, ෂොපින් වීඩියෝ, ඒ වගේම මේ ඇඳුම් මිල කොහොමද, මේ තව ඉලෙක්ට්‍රික් බඩු, ඒ වගේ දේවල් බලන්න ආසයි නම් ඔයාලට ඕන දේවල් කමෙන්ට් කරගෙන යන්න. අපි ඔයාලට ඒ වීඩියෝ ඉස්සරහට අරගෙන එනකම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා තියාගන්න කියලා කියන ගමන් ඔයාලා හැමෝටම සුබ දවසක්.